බොහෝ වේවා අද අප්‍රේල් මාසේ දාහත්වනිද සිකුරාද දවස හිරූදාවනේ උදේ හයයි දෙකට ඉතින් ඒ නිසාම රාහුකාලය උදේ දහයයි තිස් අටේ ඉඳලා මධ්‍යහන දොහයි දහය වෙනකම් බලපැවැත්වෙනවා. අද දවසේ මොුණගැහෙන්නේ අඟහරුග නැ එකතක් කුජග නැකතක් ක්‍රාකාරී නැකතක් දෙනට නැකත. අද අලුත් අවුරුද්දේ සුබම සුභ නැකතක් යෙදෙන දවසක් ඒතමයි අපි රැකී රක්‍ෂාවලට පිටත්වීමේ නැකත. හැබැයි මේ කොරෝනා අතත්ත්වයත් එක්ක අපි හුඟ දෙනෙක් අපේම ගෙවල්වල හිරකාරය වෙලා අමතක කරන්න එපා. හැබැයි අද දවස අපිට විශේෂ පණවිඩයක් කියනවා. එතමයි ඔබට ඉදිරි ජීවිත කාලේම ජීවත්වෙන නම් රැකියාවක් කර්මාන්තයක් උපයා සපයාගැනීමේ මාර්ගයක් ජීවන මාර්ගයක් අවශ්‍යයි. අන්න ඊට අදාළ ලොකු තොරතුරු කොටසක්. මම ලග්නයෙන් ලග්නය කියවාගෙන යන්න සූදානන් වෙනවා. ඉතින් අපි ලග්නයෙන් ලග්නය ඒ ගැනහමු අපේ ජීවිතයට වැදගත් කර්මාන්තශේත්‍රේ ගැන අද සුභ නැත් දවසදී මොනවද කියවෙන්න කියලා. මේෂ ලග්නය මේෂලග්න ඔබට දැනෙන ඇති ලොකු ආතතියක් අසාහනයක් මෙච්චර කාලයක් මම හිරවෙලා කොටුවෙලා නිකම්ම නිකන් කාලේ නාස්ති වනා කියලා නැහැ. මේෂලක්න හුඟ දෙනෙක්ට ලොකු අභියෝග ලොකු අවස්ථාවන් ලොකු වාසනාවන්තකම් පෙනෙන්නේ දැනෙන්නේ දකින්න පුළුවන් වෙන්නේ මෙවගේ වෙහෙස්සකාරී කාලවලදී. කතාවක් තියෙන්නේ. පොකුුණ හිඳෙනවා නම් විතරයි සාගරය හොයාගන්න අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මේශලක්න ඔබට ජීවිතේ අලුත් සස්්‍රීකත්වයේ. සාගරය තරම් විශාල කොටසක් දැනගන්න අඳුනගන්න. ඒ සඳහා ඔබ මේශලක්න කෙනෙක් හැටියට යොමු වෙන්න අලුත් අදහස් ගොඩ නගා ගන්න පුළුවන්. අද මේ සුභ නැකැත් දවසදී රැකී රක්ෂාවලට පිටත් වෙන්න තියෙන නැකැත් දවසදී ගෙදර ඉන්න නිසා පුංචි භාවනාත්මකවීමකට යන්න හිත එක ලස් කරගන්න මොකද අලුතින් ඇරඹෙන්නේ වාසනාවේ විශ්මය ජනක යුගයයි. වෘුෂබ ලගන ඔබට අද මේ රැකීරක්ෂාවලට පිටත්වෙන නැකැද්දවසදී. මම මෙන්න මෙහෙම වෙනත් අර්ථකත්තනයකින් පණවිඩයක්කි දිරිපත් කරනවා. තව සති දෙක තුනක් ඇතුළත ඔබට රැකී රක්ෂාවලට නිදහසේ පිටත්වෙන්න පුළුවන්. පරිසරේට සූදානම් කරාවි රජයේ විසින්. හැබැයි. වෘෂබ ලග්න ඔබට අමතර, අලුත් රැකියාවකට ඔන්න යොමුුවෙනවනං අවස්ථාව පෙන්නෙනවා මේ අලුත් අවුරුද්දේ රැකීරක්ෂාවලට පිටක්වෙන අද දවසේ විශේෂ ග්‍රහබලය අනුව. ඒ තමයි හොබ අවට ඉන්න සිය ගණනාවක්. දිරිමත්වීමේ ආසාවින් හිටියත් ඔවුන්ගේ දහිරයවන්තකම පහලටම පහලට ඇද වැටිලහමමාරයි. වෘෂභ ලග්න අයට පුළුවනි ඒ අයවා දෛරයවන්ත වෙන්න කියලා පොළඹවන්න. එහෙම නම් මිත්‍රශීලීව විවිධ උපායමාර්ගවලින් අනෙක් අයිව දෛරයවන්ත කිරීමේ අමතර රැකයා ශේත්‍රය ගැන හිතන්න ඔබට රෘුෂවලක්න කෙනෙක් නම්. අනුන්න දිරිමත් කරන්න පොළඹවන්න පුළුවන්වීම මොන්න මේ අවුද්ධෙමුණ ගැන අලුත්ම දොරටවා. ල්නය මිතුන ලගන ඔබට අද මේ අප්‍රේල් දහත්්‍යෙන්ද රැකී රක්ෂාවලට පිටත්වෙන්න තියන නැකැත්වෙලාව අපූරු පනිවිඩයක් කියනෝ. එ තමයි ඔබ මෙච්චරකාලයක් ජීවිත අනන්තප්‍රමාණව පන්තිකාමරයෙන් විතරක් නෙවෙයි සමාජ ජීවිතයනෝතුන් මිත්‍රයන් නැසුරනුත් විවිධවස්ථාවලදී දහසක් දේ ඉගෙන ගත්තායයි. මිතුන කියන්නේෙ ගොඩක් ඉගෙන ගත්තාය. හැබැයි මේ අවුරුද්ධ මේ උදාවෙන්නේ. අද මේ සුබනැකත් දවස ආරම්භ වෙන්නේ ඔබට ඒගනගත්ත දෙය අනෙක් අයට අත්දැකීමක් බවට පත්කරවන්න අම්මතර විෂය ෂේත්‍රයකට යොමු වෙන්න කියන පනිවිඩයයි මිතුන ලගන ඔබට අද මේ රැකී රක්ෂාවලට පිටත්වෙන නැකතිදී වගකීමෙන් යුක්තෝ මතක් කර දෙන්නේ. එකකිව්වේ? ඔබ ඉගෙනනගත්තා දැන් ඔබට ඔබ ඉගෙන ගත්තදේ අනිකයිගේ ජීවිතවලට අත්දැකීමක් ලෙස විඳගන්න අත් දැකගන්න අවස්ථාව හදා දෙන අමතර දැනුම් පද්ධතියක් ක්‍රියාකාරිව දායාද කරන්න මිතුුන ලගන ඔබ සූදානං වුණොත් ධනයත් ගලයි ප්‍රසිද්ධියත් ඔබ විතටයි ඔබ මිතුන කෙනෙක් නම්. කටක ලගනය කියන්නේ ජලරාශියක් කටකර ලග්නය වතුර සංකේතවත්වරන රාශියක් වතුර ජලයතියන ඕනම තැනක ජීවය උද්දීපනය වෙනවා වැඩෙනවා වර්ධනය වෙනවා. එහෙනම් වතුර ජීවය වර්ධනය කරනවා. නමුත් ඔබට අද මේ රැකීරක්ෂාවලට පිටත්වනතිෙන සුබ නැකැත් දවසේ ග්‍රහපීටමින් මත කරනවා මේ අවරුත්්ධ පුරාම ඔබ කටකලගන්න කෙනෙක් නම්. අනික් අයගේ ආත්ම ශක්තිය වර්ධනය කරන ටුවමනා කරන දිරිගැන්වීම. ශක්තිමත් කිරීම දැනුවත් කිරීම කරන්නට කටක ලගන අයට අමතර වගකීමක් ලැබෙනවා. අමතර අවස්ථාවන් උදාවෙනවා එක අමතර ජීවනෝපායක් කරගන්න පුළුවන්. මොකක්ද? ආත්මීය ශක්තිය වර්ධනය කරවන්න අනෙක් අයිගේ ගුරුවරයා මඟ පෙන්න්නා බවට පත්වෙන්න එයින් ඔබට ආර්ථික ශක්තියත් ඒවගේම ගෞරෝනාමයත් මානව යුතුකමත් තුනම ඉෂ් කරාගන්නට පුළුවන් ඔබ කටකලගන කෙනෙක් නම් මේ තීරණාත්මක විශිෂ්ටය නැකෑත් දවසේ ග්‍රහ බලයා අනුව සිංහලත්නය සිංහලග්න හුඟ දෙනෙක්ට හරිම විශේෂ අවුරුද්දක් මේ උදවනේ. විශේෂයෙන්ම අද රැකීරක්ෂාවලට පිටත් එන්න තියෙන නැකැත් දවස නිසා අද දවසේ ග්‍රහපිහිටීම් එ ඉදිරි අවුරුද්ධ අධ්‍යයන කළොත්. සිංහලග්න ඔබට රජයෙන් ප්‍රභුවරයගෙන් ධනවතාගෙන් ආයතනවලින්, ආර්ථික ශක්තිය වර්ධනය කරගන්න විශල ධනයක් එකතු කරගන්න පුළුවන් අවුරුද්ධ. ඒ වගේම ඔබට අනෙක් අය විශාල ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නට පුළුවන්කම ලැබෙන විශේෂිත අවුරුද්ධ.ඒ කොහොමද. සිංහ ලගන ඔබළඟ තියෙනවා අනන්තත් ප්‍රමාණව කියවීමෙන් අදදැකීමෙන් එකතු කරගත්ත දැනුම් පද්ධතියක්. මෙන්න මේ දැනුම, මේ විවසන කාරී වෙලාවෙදී මිනිසුන්ව නැගිට්ටවන්න මිනිසුන් සුරක්ෂා කරන්න මිනිසුන්ව අවධිකරවන්න සක්‍රීිය කරවන්න. භාවිතාවට ගන්න කොහොමද කියන එක ගැන චුට්ටක් හිතන්න. ඔබ උපාි සමත් නොවුනත් සිංහලක්න හිමියෙක් නම් නිසකවම. ඔබේ ගම්පලාත තුළ ඔබේ කලාපේ තුළ ඔබට විරෙක් නායකේ ගුරුවෝරයෙක් මඟ පෙන්වන්නේෙක් ලෙස අමතර ඉපැයිම්මලට ඔන්න අවුරුද්ධක් උදාවෙලා. යාාලනය ජෝති සාාස්්‍රේට අනුව කණ්‍යාලක්්නය කියන්නේ ආරෝග්‍ය ශලාව නියෝජනය කරන රාශියයි අරග ශලාවට යන්නේ ඇයි සුවපත් වෙන්න එතකොට අපි ඉන්නෙත් රෝගී බවට ලෝකේම පත් වෙලා තියෙන අවදානම් වෙලාවක හැබැයි කණ්‍යාලක්න ඔබට පුළුවන් මුළු ලෝකේම රෝගී බවෙන් සුවපත් කරගන්නට. ඔබට අලුත් අදහස් ඒවි. ආර්ථික දිලිඳු බවින් සුවපත් කරගන්නට. සාමාජය හුදෙකලාවෙන් මිනිසුම්ව ගොඩටරගෙන සුවපත් කරන්නට. කණ්‍යයා ලගන ඔබට මේ තරම්ම වගකීම් ගොඩක් පැවරෙන අවුරුද්දක් අද රැකී රක්ෂාවලට පිටත් දෙන්න තියෙන නැකැත අනුව ඉදිරි අවුරුද්ධ ගැන ගනය කළොත්. එහෙනම් ක්‍යයා ලගන ඔබ, කුවමන හෝ ආකාරයකින් මෙන්න මේ විශිෂ්ටවත්කම් තුනින් එකක් හරි විජයග්‍රහණය කරන්න අද අධිෂ්ටාන කරගන්න මොකද කන්නයා ලග්න හිමියන්ගේ යුගයයි මේ ආරම්භ වෙන්නේ. ් තුලාලග්න ඔබට අද මේ රැකී රක්ෂාවලට පිටත්වීමෙන් නැකතින් බොහොම විශිෂ්ට පනිවිඩයක් කියනවා මේක මේ අවුරුද්ධටම ප්‍රයෝජනයට ගන්න පුළුවන් හේතුව ඔබට අමතර වගකීමක් එහම නැත්තං වෘතිී අවස්ථාවක් දක්වා දියුණු කරගන්න පසු බිමක් ඔන්න මම පෙන්නල දෙනවා. තුලාලග්න අය අනෙක් අයිව වෙනස් කරන්න දක්ෂයි. ම කිය නොහෙමනෙවෙයි. පවතින ලෝකතත්ත්වයන්ට පවතින ස්වභාවික තත්ත්වයන්ට පවතින දේශපාලිනික තත්ත්වයන්ට පවතින ආර්ථක තත්ත්වයන්ට අනෙක් අයිව පරිවර්තනය කරන්න ඔබ පරිවර්තනය වෙන්න හිතන වනම්. ඔබ ගුරවරයාවෙයි මඟ පෙන්වන්නා වෙයි අනෙක්කයිව ප්‍රතිනිර්මාණය කරන්න පරිවර්තනය කරන්න ඉදිරි පෙලක්‍රිය ආකාරිකයා බවට පත්වේ වී මේ අවුරුදදි ඔබට කොයි තරන් ෞරවයක් අරන්දේවිද ඒවගේම ආදායමක් අරන්දේදකනෙක හොඳින් හිතා බලන්න ඔබ තුලා ලග්න කෙනෙක් නම් ඒත් තරමටම මේවර්ෂය විජාග්‍රාහහි වර්ෂයක් ඔබට ගෘ්ෂික ලන්න ගින්න කියන්නේ හරිම වහසක් දුකක් පීඩාවක් හැබැයි? ගින්නෙන් නෙවෙයිද රත්තරන් වඩාම පිරිසුදු ලෝහය බවට පත් කරන්නේ. රත්තරන් ඔොල තියන සියලුම අපද්‍රව්‍ය පිරිසිුදු වෙලා ඉවත් වෙන්නේ ගින්නෙන්. අන්න ඒ වගේම තමයි ෘෂ්චික ලගන ඔබට පහුගිය ටිකේම මුණ ගැහුණු වෙහෙස කරදර විපත් ඒ නිසා ඔබේ කර මතට පැමණුණු වගකීම් සම්බාරය. දැන් තේරුම් යනවද අද රැකී රක්ෂාවලට පිටත් වෙන්න තිය නැකත ඔබ ගෙදරන්න වෙන්න පුළුවන් අමතක කරන්න එපා. ඔබට මේ ලැබුණු රත්තරන් පිරිසුදු කිරීමේ අවස්ථාව. මේ මහා කරදරයක් වැනි ගින්න. ඔබේ අභ්‍යන්තරය වටිනාකමක් ඇති දෙයක් බවට පත් කරවලා. ඒනිෙ සවට පුළුවන් සමාජයේ වෙනම කණ්ඩායමක් වෙනම කොටසක් වෙනම ශේත්‍රයක් භාරාරගෙන ඒ අය විශිෂ්ට තැනකට ගෙනියන්න. ඒ වගකීම සාර්ථකව නිම කරන්න ඒනිසා ෘ්ි කළක් නොබතේරු ගන්න මේ තමයි ඔබේ සක්‍රීය ක්‍රියාකාරී ආත්මතෘප්තිය දෙන වෘතිීය වර්ෂය ආරම්භ වෙන ලැස්ති දෙසතියකට පස්සේ ඔබ මේ අත්දකින්න පටන් ගැනේවි. දනුලග්නය. දනුලග්න ඔබට ඔන්න අලුත්ම අවස්ථාවක් මුණ ගැහෙනවා අවුරුද්ධක කාලයට. හැබැයිඒ ඔබේ කර්මාන්ත ශේත්‍රය ඇසු කරගෙන ෘතිය ශේත්‍රය ඇසුරු කරගෙන අමතරවෘතියක් අමතර රැකියාවක් අමතරකර්මාන්තයක් ඇතියට මොකක්ද. ඔබට මොනගැහෙනවා පුදුම විදිහට පොරොන්දු වෙන අයවෙනුවට යමක් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් අතලොස්සක්. දේවල් පොරොන්දු වෙනවා වෙනුවට සැලසුම් කරනවා වෙනුවට සිහිනමාවනවා වෙනුවට තමන් කියනදේ ඔප්පු කරලා පෙන්න්නන්න පුළුවන් අතලොස්සක් මුණගැහෙන අවුරුද්දක් පටන් ගන්නවා අද මේ රැකී රක්ෂාවලට පිටත්වීමේ නැකතේ තියෙන ග්‍රහ රටාව දනුලග්නයට සම්බන්ධ කරහම. අන්න ඒ නිසා ඔබ මෙන්න මේ අතොලොස්ස එක්ක එකතු වෙලා ලෝකේට කළ හැකි දෙයක් ඔප්පු කරලා පෙන්න්නන්න. බුක්තිවිදිය හැකි දෙයක් ඔප්පු කරලා පෙන්න්නන්න එත නිද ඔබට අලුත්ආර්ථිකයක් අලු ජීවිතයක් අලුත්ගෞරවයක් අලුත්සාර්ථකත්වයක් එත් හරමටම දනුලගන ඔබ වගකීම් සහිත නම් ක්‍රියාකාරී වෙන්නට සූදානන්නම් ඔන්න ස්වබාදහම ඔබට වර ප්‍රසාදයක් ගෙනනල්ලා මහා කරදර ගොඩක් මැද්දෙන් මකර ලගනය මේක මුළු ලෝකෙම ජීවත්වන මිනිසුන්ගේ ජීවිතවලට ගල් පහරවල් වදින වෙලාවාක්. කොරෝනාවේ ගල් පහර වදින්නේ ආර්ථික උදුබල වෙලා. මානසිකව කඩා වැටිලා. නිතහස්ස නැතිවෙලා, රෝගී බව ගැන බියක් ඇතිවෙලා. විධ ගල් පහරවල් අමතක කරන්න එපා. මකරලගන ඔබට ජීවිතයට මේ තරං ගල්වදින්නේ. ජීවිතයේ මැනිගල හොයාගන්නයි ඒ වදින ගල් ගොඩක් අතරින් එක මේක ගලක් විශිෂ්ට මැනිික් ගලක් බවට පත්වෙලා තියෙවි. මෙන්න මේ අසුභ අවාසනාවන්ත කරදරකාරයේ කාලය තුළදදි. ඔබ ලැබූ අත්දැකින් වලින්. අනිෙක් අයගේ ජීවිත මැනිකක් වගේ බබලවන්නට පුළුවන් හැකියාව කුසලතාවය කොතනද තියෙන්න්නේ කියලා අද දවසිති පොඩ්ඩක් භාවනනාත්මක වෙලා හිතන්න දකින්න මොකදද? නව රැකියාවලට පිටත් දෙන සුභ දවස එහෙනම් අපි මනසින් අලුත් රැකියාවක් හොයාගනයා මේ ගමන ආරම්භ කරමු මනසින් පටන් ගනිමු මකර ලග්න අය. කුම්බ ලග්නය. කුම්ඹ ලග්න ඔබට හුඟ දෙනෙක් මුණගැහේවී මේ අද දවසින්දලා ඉස්සරහට ඇම දෙයක්ම නිර්ධය විදිහට විවේචනය කරන අය. වෛරයෙන් කතා කරන අය. දවේශයෙන් කතා කරන අය. ඔන්න ඔබේ වෙළඳ පොල. ඔන්න ඔබේ අලුත්ම අමතර රැකයාශේත්‍රය ඇයි අද රැකියාවලට පිටත්වෙන්න තියෙන නැකැත් දවස. කුම්ඹ ලගන ඔබට මුණගැහෙන්න්නේ මෙන්න මේ නවරැකියාව සඳහා අමතර රැකියාවක් සඳහා, අම්මතර ආදායමක් සඳහා. අම්මතර මෙහෙවරක් සඳහා අවස්ථාවයි. විවේචනය කරන මිනිසුන් තමන්ගේ හැකියාව එලි දක්වන බවට දහිරවන්තයෙන් කරන්න. තමන්ගේ ශක්තිය එළිදරව් කරගන්න. ප්‍රකාශ කරගන්න දහිරවන්තයෙන් බවට පත්කරවන්න පරිවර්තනය කරවන්න ලෑස්ති වෙන ව. ඔබට මොන ගැහෙන සියගණනක් විවේශකෙන් අතරින් විශිෂ්ට දහදනෙක් ඔබ නිර්මාණය කරාව සාර්ථක නිර්මාණකරුවන්. නව දේවල් ගොඩනගන්නන් කුම්ඹ ලග්න ඔබට ධනයයි ගෞරවයයි දෙකම එකවර ලැබෙන අමතරවෘතිය අවස්ථාව මේකයි අද මේ සුභ නැකත නිසා මොනගැයින මීන ලග්නය මීන ලග්නාය සාමාන්‍යයෙන් සියුම් නිරීක්ෂකයෝ මත්ත්‍යයහිත හැටි ොනහිතනැටි දරුව අහිතන හැටි අසල්ලසිය හිතන හැටි මේ හුඟ දෙනෙක් හිතන හැටි වැඩකරන හැටි තීදුගන්න හැටි නිරීක්ෂණය කරන්න දක්ෂයි මීන ලක් නෝබ. හොබටඔන්න අද හරිම සුබ නැකැත් දවසක් ඇයි රැකී රක්‍ෂා අවලට පිටත් දෙන්න තියෙන නැකත. ඉතින් අපි ගෙදර ඉන්න නිසා අපි මානසික ගමනකට ලැස්විමු අලුත් අමතර රැකියාවකට මීන ලගනාාය ඒමොකක්ද ඔබට මොන ගැහේවී අධීක්ෂණය වේ වී විමර්ශණය කරන්න පුළුවන් වේවිී ලේසියෙන්ම හුඟ දෙන්නේක ප්‍රශ්න ප්‍රශ්න බවට පත් කරගන්නේ. ගැටලුවලින් අවුල් හදාගන්නේ ඒ ගැටලුවට දක්වන ප්‍රතිචාරය අනුවයි. එහෙනම් යම් ගැටලෝකට ප්‍රශ්නයකට අවස්ථාවකට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරපු ගමන්. ඔහුට මුණ ගැහිලතින්නේෙ ප්‍රශ්නයක් නෙවෙයි අවස්ථාවක් කියලා ඒ අයි තේරුම් ගැනේවී. ඉතින් මේ වාසනාවන්ත ක්‍රියාව කරන්න පටන් ගත්තොත් මීන ලගන්න ඔබ මේ අවුරුද්ධ පුරා කොයි තරම් අනෙක් අතර ජනප්‍රිය වේ විද. එහමනම් මේ කතාකරපු දේවල්ල එක් ඔන්න මමා පහු සඳුදත් මුණ ගැහෙනවා හිරු හරහා ඔබේ ආත්මීය හිරු ආලෝකමත් කරලා විශිෂ්ඨ පුරවශයෙක් බවට පරිවර්තනය කරවන්න. එතෙක් දීර්ගායු වෝ වේවා ආයු වැඩේවා.